සිංහ හා දෙමළ අළුත්වරු ත්වය. අදමම කතාකරණයන්නේ සිංහල හා දෙමළ අළුත්තවුරුදු උත්සවය පිළිබඳව. සිංහලහා දෙමළ අළුත්තවුරු දුත්සවය සෑම වසරකම අපප්‍රේල් දහතුන දාහතර, සිංහලහා දෙමල ශ්‍රීලාංකීය ජන සමාජය තුළ පවත්වාගෙනය අනුලබනාතර සූරයා මීනරාශය සිට මේශරාශ්යට, සංක්‍රමණය වීමෙන් ැකත මුල්කරගෙන ආගමික පසුබිමක් යටතේ. අරනවරුදු චාරිත්‍ර, අලුත්තවෞරුදු චාරිත්‍රවාරිත්‍ර, නොනගතකාලය එසෙත් නොමැතිනම් නැකත් නොමැති කාලය. අලුත්තවරුදු සංක්‍රාන්තිය, නැකතකට ලිපගිනිමිලවීම ආහ රනුභවය ගනුතෙනුකිරීම වැඩඇල්ලීම ගුරු දෙගුරුන් පිදීම ඥාතිමිත්‍ර සංග්‍රහ පැවැත්වීම අලුත්තවුරුදු සඳබැලීම හිසතෙල්ගෑම කෘෂිකාර්මික කටයුතු හා. රාජකාරි කටයුතු ආරම්භ කිරීම වැනි, පසුව විස්තරාත්මක විග්‍රහ කරෙන චාරිත්‍රවාරිත සමූහයම සමන්විත අලුත් අවරුදු උත්සවය සැබැවින්ම ශ්‍රී ලාංකීය ජන සමාජයේ. සාමූහික බව සරල බව සුභවාදී බව පෙන්වීමේ ජාතික උත්සවයක් බෝට පත්ව ඇත. අලුත් අවුරුදු ජාතික උත්සවය සඳහා අලුතින් ඇතිවී ඇති ප්‍රවනතාවය අනුව මුස්ලිම් හා කතෝලිකාගමික ප්‍රජාවගේ අනුවර්තනයන් ඇතිවී ඇති බව පෙනේ. ජන සමාජය තුළළු තවරදට නෑගම්මයාම හෙසේත්නැතම් කැවිලි බන්දේසියක් අහල පහල නිවැසියන්ට බෙදාදීම මුස්ලීම් කතෝලික වෙනත් ආගම්බේදකින් තොරව අසල්වැසි සබඳතා මොල් කරගෙන හෝ, මිත්‍ර සමාගම් මොල් කරගෙන සිදුවේ. සිංහල අලොත් අවෞරුදු ඉතිහාසය. ංහල අවරදු උත්වේ ඉතිහාසය ය කවද කෙසේ ඇති වුනා දෙයන්න පිළිබඳව විමසීමේදී මහාශාරයවලුන් කීප දෙෙනකුගේ අදහස් වැදගත් වෙනවා මේ පිළිබඳව අදහස් දක්වන මහාශාරය අනුරාධ සෙනවිරත්න සුරීහු සිංහල අලුත් අවුරුද්ධ හින්දු ආගමිසා සංස්කෘතිය බලපෑම නිසා ඇතිවූක් බෝ පවසනවා අපේ සංස්කෘතික උරුමය මහාචාරය අනුරාධ සෙනගරත්න මධ්‍යම සංස්කෘතික අරමුදල එක්ද සමසය අනුවට සිංහල වුරුදු උත්සවේ මෝලා අරම්භය පිළිබඳව අදහස් දක්වන මහාචාරය කේෙන් ධර්මදාස මහතා මෙය හින්දු බලපෑමෙන්ම සිදූ දෙයක් නොව සමස්ථ භාරතිය සංස්කෘතියේ. මූලාරම්භය කොටගත් සිංහල සංස්කෘතියේ සියල්ලට පොදු උලලක් හෙවත් ජාතික උත්සවයක් බවතමයි පවසන්නේ. ඉතිහාස වංශකතාවේ. එනම් මහාවංශයේ වෙසක් මංගල්්‍ය ගෙන යම් යම් සඳහන් කිරීම ඇතිනමුත්. අලුත් අවෞරුද්ධ පිළිබඳව විශේෂ සඳහන නොමැත. දහ නමවෙනිසිය වසේ අගපාගයේදී ජාතික පුුණත් ජීවයේ ප්‍රතිඵලයක් ලෙස සිංහල දෙමළ අළුත් අවුරුද්ද හඳුන්වන්න පුළුවන්. අවුරුදු උත්වේ පිළිබඳ උනන්දුවක් ඇතිවෙන්නේ ක්දස්්‍රමශය පහලවර්ශයෙන් පසුව බවට සිතිය හැකි සාක්ෂි මේ වෙනකුට හමුවෙලා තියෙනවා. එක්දා සටසය පහළවේ. මුළු රටම විදේශකයන්ට නතුව පැවතුනා. එක් දස් නමසය පහළවේ වර්ෂය උදාවෙන්නේ එහි පළමු ශතවර්ෂ සංවර්සරය, එක් දස් නමසය පහළවේ මාර්තතුත් දෙවෙන දින සම්රමින්. එදින දිනමෙන පුවත්පතේ මෙම ජාතික ප්‍රබෝධය පිළිබඳ විශේෂ අතිරේකයක් පලවනාා. වර්ණ චායාරෝපයක් සහිතව මුල්වරට අතිරේකයක් පලවෙන්නේ මේ දවසේ. මෙම අතිරයකයේ මොල්බරට සිංහකොඩිත් දෙකක් සහ එක්දා සටසය පාලව සිංහල ඉංග්‍රීසි ගිවිසුම පලවනා මේ අනුව බලන විට එක්දා ශ්‍රමසිය පහළවේ එළඹෙන අපප්‍රෙල් මාසේ ජන ප්‍රධානීන්ගේ ප්‍රධානත්තුවයෙන් අලුත් අවුරුදු ශාතික උලලක් පැවැත්වනා කාල වකවානුව තුළ ප්‍රධාන ආගම් අතර මත බේද තිබු අතර මෙම තත්ත්වයනුව සිංහල අලුත් අවුරුදුල්ලක් පැවැත්වීම පිළිබඳව කටයුතු සංවධානය කරනු ලැබවා එවකට සිංහලතර සංවිධානය ලේකම් ඊඒ අබේ සේකර මහතාගේ ප්‍රධානත්වයෙන් තමයි සිංහල තරුණ සංගමය විසින් තමයි එම අලුත්තවරු දුල්ල පැවැත්තුනේ මෙම උත්සවයේ ප්‍රධාන අමුත්තාාවූයේ පෝල් ඊ පිරිෂ් මදා අපට මතක ඉතිහාසය අසනට ලැබුණ ප්‍රථම ජාතිකවුරුදුඋත්සවේ තමයි මෙය දොස්තර Cඒ හේවා විතාරණ චෝන්ද සිිල්වා දොස්සරවිල්බට ඒද සිල්වා ශ්‍රීීමත් DB ජය තිලක වැනි ජනප්‍රධානින් මෙම අවුරුදුඋත්සවයට සහභාගී වුණ අුරුදු උත්සවේ නිමති කරගෙනන ක්දාස්තමසය පහළවේ සිංහල අවුරුදු සංඟරාව ආරම්භවීමත්. ලක්මින පුවත්පතේ මෙමවුරුදු උත්සවය පිළිබඳ විස්සර ඇතුළත් කිරීමෙන් ජනමාධ්‍ය තුළින් මෙම ජාතික උත්සවය පිළිබඳව ලබාදුන් ප්‍රශාරය අද පවතිනලුත් අවුරුදු උත්සවලට මුල්ී ත. පරණ අවුරුදු ශාරිත්‍ර සියල්ලටම වෙන්වීම ඉවත්වීම චාරිත්‍ර වශයෙන් හැඳින්විය හැකිය. අවසන් වරට ස්නාානයක් කිරීම සාමාන්‍ය එදිනිදා වැඩකරයුතු වලින් නිවත්වීම ආහාර පිසීම කෑම අනුභවකිරීම අමුත්තන්ට සංග්‍රහ කිරීමෙන් වැලකීම. අනෙක් අය බැහැදැකීම ආදී කටයුතුවලින් වැලකීම, මිනිසුන් අතරපවතින සමාජ සම්බන්ධතාවයන්, නිෂ්පාදනය හා බෙදා හැරිීමමාදී මිනිසා විසින් මිනිසා උදෙසා ඇතිකරගනු ලැබූ සියල්ලම නතර කරනු ලැබේ. ත් අවුරුදු උදාව එනම් සූරයා මීනරශ්්‍රී සිට මේේශරාශ්්‍යයට සංක්‍රමණය වීමේ අවස්ථාව පළමුුව නැකත් නොමැති කාලේ වශයෙන් හඳු නොනු ලැබේ. මෙම නොනගත කාලය අවසන් වන වේලාවේ සිට නැවත මිනිසාගේ පුරුදු ගෘහ හා ඒ ආශ්‍රිත සම්බන්ධ වැඩකටයුතු ක්‍රමයෙන් ආරම්භවී පසුව සමාජීය කටයුතු දක්වා ව්‍යාප්තවේ. ලිපගිනි මොලවීම. කිරිබත් පිසීම ආහාර අනුභවකිරීම වැඩ ඇල්ලීම හා ගනු දෙනු කිරීම ආරභවේ මේ අවස්ථාව වන විටිස්නාානයෙන් නො කළ යුතු අතර අලුත් අවුරුදු සංක්‍රාන්තියෙන් දින දෙකට පසු සාමාන්‍ය විවහාරයේ පෝතින තෙල් ගාන අවුරුද්ධ උදාවයි. හිසතල් ගාස්නාානය කිරීම සඳහා මෙම සෑම අවස්ථාවක්ම සඳහන් වන්නේ. ජෝතිශ්‍යනුව ශුභ නැකත් වේලාවකිනී. නියමිත වේලාබන්ට අනුව. නියමිත දිසාාව බලා නියමිත වර්ණයන්ගින් සැකසුුණු ඇඳුම් ඇගලා. අවුරුදු චාරිත්‍ර අනුගමනය කිරීමෙන් නවා අවරුද්දේ බෞතික වශයෙන් සැපසම්පත්තාජයග්‍රහණ ලැබෙන බව සැමගේ බලාපොරොත්තුවයි. බොහෝ විට මෙහිදී පෞද්ගලික වශයෙන් සැපසම්පත් බලාපොරොතුවන අතර සෑම නිවසකම වෙන්වෙන් වශයෙන් පවුලෙල් ලගම පිරිස එක්වීමෙන් මෙම චාරිත්‍ර පවත්තනා අතර ගෙදර වෙනත් අමුත්තන් නොමැති අවස්ථාවක් වේ. සෑම ගෘහහිමියෙකු අවු අලුත් අවුරුද්දේ තම නිවසට ප්‍රථමයෙන් පැමිණි නමුත්තා පොහොසත් පුද්ගලයොකු වීමට බොහෝ විට වගබලාගනී සිංහල හා හින්දු චාරිත්‍රාණුව වෙන්වෙන්ව මෙම චාරිත්‍ර සුළු වශයෙන් වෙනස් වනාතර. අලුත් අවුරුදු කෑම මේසය සකස් කළ කැවිලි පෙවිලිවල සුළු වෙනස්කම් දක්නට ඇත. සිංහල අවුරුදු කෑම මේසේ ප්‍රථම ලිපගිනි මෙලවීමෙන් සකස්කරගන්නා කිරි්බත් සහිත කැවුම්, කොකිස්, ආස්මී, මොංකැවුම්, පැනිවලලු අලුවා ඇතුළු ඒ ඒ ප්‍රදේශවලට සුවිශේෂි කැවිලිවර්ග හා ඉදුුණු කෙසෙල් ගෙඩිවලින් සමානිත වේ. කෑම මේසේ කෙළවර අවුරදු කුමාරයා සඳහා එසේ නොමැතිනම්. හිරු දෙවි උදෙසා පොල්තෙල් පහන් දැල්වේ. ආහාර අනුභවකිරීමට ප්‍රථම, ගෘහපතියා විසින් ප්‍රථමේනළුත්වරුද්දයේ, ජෝතිශ්‍ය අනුවනය මිත දිසාව බලා පහන්දල්වා ආහාරණු බව කෙරේ. පියයාගේ සිට බාලනුවන් දක්වා ක්‍රමයෙන් කිරිබත් කැවීම සිදුවන අතර පසුව බුලත්තුුරුදී වැඳීමහා ගනුතිනු කිරීමහා තෑගි භෝගහෝමාරුව සිදුවේ. මෙවැනි චාරිත්‍ර ඉතා ඕනෑඇකමින් පවතුනු ලබන්නේ නම් ලබන, ත්කලික දියුණු හා අභිවෘතිය සමාජය වශයෙන් ලබන වාසනාව හා දියුණු අභිබවා පෙන්නුම් කිරීම ලංකාවේ පවත්නා ධනවාදී නිෂ්පාදන ක්‍රියාවලය තුළින් බිහිවූවක් ලෙස සැලකිය හකි භවාචාරය සුර නිමල් ප්‍රනාාන්තු මහතාගේ අදහසයි. හිස තෙල්ගෑමෙන් අවසන් වන සිංහල අවරුද්ද බක්මහ යනු භාග්‍ය යන්නෙන් සෑදින නමකි මේ අනුව බොහෝදේ ඇත යන තේරුමක් අවුරුතු මාසි හා බැඳී ඇත නිසි අයුරින් වැසි ලැබී අටුකොටු පිරී යන මාසයක් ලෙස මේ මාසය සැලකිය හැකි. පොල් ගස්වල වැඩි පලදාවක් ලැබෙන අතර එලදිනුන්ගෙන් වැඩිපුර කිරි ලබෙන කාලයක් බවද සැලකේ. මහ කන්නේ අවසන්වීමෙන් පසුව එළබෙන ඉතිරිකාලය බොහෝ විට ලෙඩරෝග බහුල කාලය ලෙස සැලකේ. සවභාග්‍ය හා ලෙඩරෝග පිළිබඳ බියක් ඇති කරන සෞභාග්‍ය හා ලෙඩරෝග සම්බන්ධයෙන් සෑමවිටම සිත්තුල අවධානමක් ජනතවීමත් සෑම චාරිත්‍රයක්ම ඒම අවධානම දැරීමට සිදුවීමත් හිසතෙල්ගෑම් මේ චාරිත්‍රයෙන් ජනිතවේ. හිසතෙල්ගෑම ප්‍රධාන ජාතික උත්සවයක් ලෙස රජය මගින් සංවිධානය කර ඇත. එයට සමගාමීව සියලු වෙහිර විහාරාශ්්‍රිතව කෝවිල්ලාශ්‍රිතව ග්‍රාමීය මට්ට මේ හිසතෙල්ගෑමේ උත්සව සංවිධානය වේ. ජෝතිශ්්‍යිට අනුව නියමිත නැකත් වෙලාවක් තුළ පොල් තෙල් සමගනොයෙකුතුර්ගේ බෙහෙත්වර්ග මිශ්්‍ර කර සකස්කරනු ලබන. තෙල් බොහෝ විට විහාරස්ථානයේ හෝ බෝ සමිදුන් සෙවනේ සකස් කරන ලදස්ථානයක පයට වෙවිධ කොළ පෑගීමට සලස්වා තෙල් ගෑම සිදුකිරේ. මින් බලාපොරතුවන්නේ ඉදිරියේදී ඇතිවන රෝග අන්තරාවන්ගේෙන් ආරක්ෂාවීම හා දීර්ගාවිෂ පැතිීමයි. හිසතල් ෑම සිදුවන්නේ ගමේ විහාරස්ථානයේ, ප්‍රධාන ස්වාමීන් වහන්සේ හින්දු කෝවිලේ පූජකතුමා ගමේ චරිතවත් වයවුරධ වැඩිහිටියකු එෙසිනි මෙහිදී විහාරස්ථානයේදී. සෙත්පිරිත් සජ්ජායනා මධ්‍යයේද කෝවිලකනම් බෙද ශ්ලෝකමධ්‍යයේද, ග්‍රාමීිය ප්‍රදේශවල ආශිර්වාද පාඨයන් ගායනා කරන අත්තරද මෙම හිසතෙල් ගෑම සිදුවේ හරි. හමම් ඔගුල හැමෝටම අරාධනා කරනවා මෙම ලිපිය අහන්න ඒවගේම මීටයටටින් ඔබ දන්නා කරුණු. නොදනයට දැනගන්න කමෙන්ට් කරන්න ඒවගේ කලින් මේ සබන්ධව පල කර පුලිපියක් තියෙනවා ඒලිපියත් බලන්න ඒමගේම පේශනල්ලෙ තවමත් සබස්ක්‍රයිප් කල නැත්තම් අපේෂනලක සබස්ක්‍රයි් කරන්න ඉඩහ පැත්තෙන් තියෙන බෙල්ලායිකරෙ එක ප්‍රස් කරන්න ඔයාහම කළොත් ඔහයට පුුවන් නවතම වඩියෝ සපෝට් කරපු ගමන් නෝටිෆිකේෂණ එකක් මාර්ගෙන් ගෙන්ව ගන්න ස්තුතියි.